ආයිබවන් සුබ දවසක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමු වන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මත ගැටුම් තිබුණත් ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ ආශිර්වාදයේ සමග ඉතිහාසයේ දැවැන්තම සඳහනය ගොඩනැගුවා දයාසිරි කියයි එජාප සලකුණේ අවසන් තීරණය හෙට හඬපට යලි කරලියට තවත් හඬපට ගැන රංජන් කියයි රංජන්ට සාධාරණීෂ්ට කරන්න හරින් කතානායකගෙන් ඉල්ලයි පාසල් සිසුන් මත් උදුරෙන් බේරා ගැනීමට විශේෂ දුරකථන අංකයක් පාසලකට ප්‍රථමයෙන් දේශීය පුවත් ලෝක බෞද්ධ ප්‍රජාව සහ බුද්ධ ශාසනය වෙනුවෙන් කරන ලද සේවය අගය කරමින් කියොතෝ හීහෝගන්ජි විහාරස්ථානයේ මහානායක ඔටනි චෝජුන් හිමියන් ශාසන රත්න ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා. එම ගෞරව නාමය පුදු කරමින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර දශක ගණනාවක් පුරා පවතින සමීප සම්බන්ධතා දෙරටේ අන්‍යෝන්‍ය බැඳීම සවිමත් කිරීමට හැකි වී ඇති බවයි. ලෝක බෞද්ධ ප්‍රජාව සහ බුද්ධ ශාසනය වෙනුවෙන් කරන ලද සේවය අගය කරමින් ක්‍යෝතෝ හීහෝගන්ජි විහාරයේ මහානායක අතිපූජ්‍ය ඕටානි චෝජුන් හිමිපාණන් වහන්සේ ශාසන රත්න ගෞරව නාමයෙන් පුද කිරීම පාර්ලිමේන්තු කමිටු අංක 1 ශාලාවේදී පැවැත්ුණා. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. ජපානය ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයේම බුදුදහමේ චිරස්ථිතිය උදෙසා තම ශාසනික දිවියේ වැඩි කාලයක් කැප කළ ක්‍යොතෝ හොන්චි විහාරස්ථානයේ මහානායක අතිපූජ්‍ය ඕටන් චොජුන් නායක ස්වාමින් වහන්සේ වෙනුවෙන් ප්‍රණාමය පුද කිරීම අවස්ථාවට සහභාගී වන ලැබීම මානත භාග්‍යයක්. ශ්‍රී ලංකාව ජපානයත් අතර පවතින්නේ දශක ගණනාවක් පුරා පවතින ඉතා කිට්ටු සමිතියාවක්. ජපානයේ රාජකීය පවුලට කිට්ටු ඥාතිත්වයක් ඇති උන්වහන්සේ ක්‍යොතෝ මෙන්ම ප්‍රංශයේ සෝබුන් විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය හදාරා ඇති වියත් පණිරුවනක්. ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස වශයෙන් කටයුතු කර ඇති උන්වහන්සේ ජපානයේ බෞද්ධ පුරෝගාමියෙක්. තේරවාදී මෙන්ම මහායාන ඉගැන්වීම අතර කතිකාවක් ඇති කිරීම වෙනුවෙන් අතිපූජ්‍ය ඕටන් චොජුන් ස්වාමින් වහන්සේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කළා. පාර්ලිමේන්තුව ඊයේ පස්වරු එකට රැස් වුණා. පාර්ලිමේන්තුව තුල අනුක්‍රම ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල මගින් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති භාෂණයේ නිදහස ඔවුන් විසින් වගකීමෙන් යුක්තව සභාවේ කීර්තිය හා ගෞරවය සුරක්ෂිත වන ආකාරයෙන් භුක්ති විඳිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශ හා හඬපට සභාගත කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. ගරු මන්ත්‍රීවරුන්ගෙන් නැගුණු බලවත් ඉල්ලීම නිසා සහ පක්ෂ නායක රැස්වීමෙන්ජේ එකඟ වූ අනුමැතිය පරිදි මෙම සංවාද 19ක් අඩංගු හඬපටේ සස්කණේ කිරීමේ නන්ටුව මුදා හැරීම සූසු බව මා තීකන අතර මේ තීරණය මතු දිනක සභාවතකරුන් ලබන දේකර පින්වත් පුරවාදර්ශයක් නොවිය යුතු බවට තරයේ අවධානය යොමු කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ තුල ආණ්ඩුකම් ව්‍යවස්ථා මගින් පාර්ලිමේන්තු වරප්‍රසාදා බලතල මගින් ගරු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති භාෂණයේ නිදහස ඔවුන් විසින් වගකීමෙන් යුක්තව මෙම ගරු සභාවේ කීර්තිය හා ගෞරවය සුරක්ෂිත වන ආකාරයෙන් භාවිත කරනු ඇතැයි මා විශ්වාස කරමි. මේ සංස්කරණයකට ලක් කළේ මොන වගේ කොටස්ද? ඒ කියන්නේ දේශපාලන වාසි අවාසි බලලද නැත්නම් කිසිම විදිහකට ඒක කියන්නේ මම කලින් කිව්ව පරිදි දේශපාලන බේජාන්න මෙතන මෙසේ තිබුණේ මේ මන්ත්‍රීවරු හතර දෙනාගේ කණ්ඩායමද සංස්කරණය කළේ? ඔව් 225කම දෙන්න බෑනේ. ඒක මම කියන්නේ 225කම දෙන්න කියලා. දැනගන්න පුළුවන්ද කතානායකතුමනි මොන වගේ ඒවද ඉවත් වෙන්නේ කියලා? ඇයි දැනගන්න ඕනේ නැද්ද? ඇයි දැනගන්න ඕනේ නැද්ද? පුමන ප්‍රතිපාදනයක් යටතේද මේ හඬපට මේ පාර්ලිමේන්තුව තුල බෙදා හරින්නේ. ඒ බෙදා හැරීම තුලින් මේ පාර්ලිමේන්තුව සමාජයට කරන්න ඉටු කරන්න බලාපොරොත්තු වෙන යහපත කුමක්ද කියලා. ඒක පරික්ෂා කරලා බලලා එතන තියෙන ඕපදූපවලට වැඩි කුණුහරු අසභ්‍ය වචන දැම්මේ. ඇයි මේ කුණුහරුපවලට මෙච්චර ප්‍රමුඛතාවයක් ලබා දීලා මන්ත්‍රීවරුන්ට ඒව ලබා දෙන්න කටයුතු කරන්නේ? පක්ෂ නායකයෝ එකඟ වුණත් අර කතානායකතුමාට වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීම දරන්න. වෙන ගරු විපක්ෂ නායකතුමා විජේදාස රාජපක්ෂ මැතිතුමා මත කරපු කාරණාව පිළිබඳව නිවැරදි කිරීමක් කරන්නට ඕන. පක්ෂ නායකවරුන් කිසිම දවසක එකඟ වුණේ නැහැ මේ හඬපට සභාගත කරන්න.
ඒක පක්ෂනායකවරුන්ගේ එකඟතාවයක් මත සිදුවුණු දෙයක් නෙවෙයි. හැම පාර්ශවයක්ම නියෝජන වෙන දේශපාලන නායකින්ට මේ උත්තරීතර සභාවටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයට සිදුවේ හැකි හානිය පිළිබඳව තමයි මේ සංස්කරණය කිරීමක් ගැන කතා කරේ. කිසිම ආකාරයක කිසිම දවසක කිසිම පක්ෂනායකෙක් එකඟ වුණේ නැහැ මේව සභාගත කරන්න. ඔව් ගරු විපක්ෂනායකතුමා මම මතක් කරනවා එදා ඔබතුමාගේ නියෝජිතත්මයක බැලුවා. පොඩි නිවැරදි කිරීමක් ගන්න ඔබතුමාගේ නියෝජිතත්මයක බලලා ආණ්ඩු පක්ෂයේ නියෝජිතත්මයක බලලා ඊට පස්සේ තමයි අපි තීරණය කළේ මේක පහදලා දෙන්න. නැත්තම් මේක මම නවත්වන්න පුළුවන් ඔක්කොම සභාගතතුමා. ගරු අපි මේක නවත්තමු. ඔව් ඔබතුමා නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් එදා වුණා. එයානුව දැනට හැම එකටම විපක්ෂනායකතුමා හැම වෙලාවෙම මට මේ පක්ෂ නායකව ගන්න බැහැ. පරීක්ෂණය කරලා අපේ අදහස් කිව්වා මිසක් ඔබතුමාට සභාගත කරන්න කියලා අපි කොයි වෙලාවත් කිව්වේ නැහැ. ඒක තමයි සත්‍ය තත්වේ. ඉතින් සභාව එකඟ නැති දෙයකට ඔබතුමා සභාගත කරන්න යන්නේ නැතුව මේ සභාගත කිරීම ඉවත් කරගත්තා. හොඳයි අපි අයින් කරමු. හරිනම් මම කියන්නේ සභාගත කරපු ඔක්කොම අපිට වළඳ දෙන්න ඕනේ. හැබැයි ඔබතුමා ඒකට එකඟ නැතුව යම් ප්‍රමාණයක් සංස්කරණය කරනවා නම් ඒ සංස්කරණය කරලා හරි සභාගත කරලා තියෙන දේ මේ මන්ත්‍රීවරුන්ට බලන්න අයිතියක් තියෙන්න ඕන. ද සභාගත කරනකට විරෝධයක් නැතුව ඒක අහන්න හෝ ඒකට සවන් දෙන්න හෝ ඒක මාධ්‍ය වලට නිකුත් කරන්න හෝ බාධා පැමිණීම කිසිසේත් යුක්ති සහගත නැහැ කියන එක තමයි අපි අදහස්. අපි දන්නා මේ හඬපට සමාජ මාධ්‍ය තුලින් එළියට ආවා. හැබැයි මේ මාධ්‍ය තුලින් එළියට ආපු හැම එකක්ම මේ විපක්ෂයට කිසි ආකාරයෙන් බලපාන හඬපට තමයි එළියට ආවේ. දැන් මම දන්න විදිහට රංජන් රාමනායකතුමා මේ ඉදිරිපත් කරලා තියෙන හඬපට එතුමා මට එතුමා බන්ධනාගාරයට බලන්න ගිය වෙලාවෙම කිව්වා රාජ්‍ය නායකයෝ ඇමතිවරු සමහර ඇමතිවරුන්ගේ බින්දාවත් එක කතා කරපු හඬපට. ඉතින් මේ නිසා අපි දන්නේ නැහැ මේක නතර වුණෙත් මෙතුමා මේවා සභාගත කරපු හින්දාද කියන කාරණේ. ඉතින් අපි සභාවක් විදියට මේවා දැනගන්න කැමතියි. ඒ වගේම ස්ථාවර නියෝගානුව යම්කිසි ඩොකියුමන්ට් එකක් සභාගත කරපුවාම ඒකේ හොඳ නරක නෙමෙයි බලන්න ඕනේ. අපි ඒක බලලා අපි ඒක විචක්ෂණය කරලා විචාසීව බලන්න ඕනේ. ඒක ඇත්ත නැත්. ඒ නිසා මම හිතන්නේ මේක සභාගත කරපු එක අපි දැනගැනීමේ අපිට අයිතියක් තියෙනවා. හිටපු ජනාධිපතිවරු, දැන් ඉන්න අගමැතිවරු, කැබිනට් ඇමතිවරුන්ගේ බිරින්දෑන් ඒ සියලු දෙනාගේ හඬපට තියෙනවා. ඉතින් මාව අත්අඩංගුවට ගත්තේ ගරු කතානායකතුමනි හරියටම 14 වෙනිදා. මට ලොකු අසාධාරණයක් වුණා. අද මම ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරේ. මම හොරෙක්වත් වංචාකාරයෙක්වත් කුඩුකාරයෙක්වත් නෙමෙයි. මම අද ඉන්නේ උදයංග වීරතුංග සහ එයා ලංකාවේ කපිල චන්ද්‍රසේකර ඉන්න මැදිරි දෙක මැද අද මම ඉන්නේ. මම මෙතන කිසිම හොරකමක් වංචාවක් කරලා නැහැ. මං කියලා තියෙන්නේ හොරුන්ව ඇතුළට දාන්න කියලා. ඕන කෙනෙක් අභියෝග කරන්න මම ඉරාජ් කරනවා කරපුවම නාමල් රාජපක්ෂ මහත්තයා තමයි ෆෝන් එක කිස්සුවේ. එයාගේ හඬපටයක් තියෙනවා විනාඩි 18ක. මම ඒක සභාගත කරන්න. කරු කතානායකතුමනි. හොරු අල්ලන්න යද්දී හොරුන්ට කේස් යනවා. මේ හඬපටය ගැන ඔබතුමාට සම්පූර්ණ බලය තියෙනවා මේක ඉවත් කරන්න. ඉවත් කරන්න ඕන නෑ ඉන්නේ මම කියන්නේ මත දෙකක් තියෙනවා නෑ මම කියන්නේ ඉවත් කරන්න කියලා එක නෙමෙයි කියන්නේ ගරු කතානායකතුමනි අහගන්න කියනකම් සල්ලි දුන්න එක්කෙනෙක් සල්ලි නෑ කියවට දුප්පත් ඉන්නවා හරි ඕන ප්ලීස් හරි සල්ලි වෙන එක්කෙනෙක් ටෙලිෆෝන් නෑ ගන්න අර කෙහෙල් කරන වැටපැනලද පූල් හොරා කරෙන්ද නේද දන්නේ නෑ කට්ටිය කලබල වෙලා තියෙනවා ඒක ඉතින් අපිට කරන් දෙන්නේ මෙතුමාගේ යෝජනාව මගේ හඬපටක් තියෙනවා කියලා ඉතින් තියෙනවා නම් එළියට දාන්න මගේ නම් ප්‍රශ්නයක් නෑ මොද ඔබතුමාත් දෙකම ෆ්‍රන්ට් රයිට් බෑක් සයිඩ් ගැන කතා කරේ නෑනේ. ඉතින් ඔබතුමාට ඕන එකක් එළියට දාන්න පුළුවන්. ඉතින් ඔබතුමාලා මේ වරප්‍රසාද වලට හැංගිලා කරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ වචනයක්ව කතා කරන්න බැරි අයට. එහෙම නැත්නම් අධිකරණයේ පවතින නඩු තීන්දුවක් ගැන විවේචනය කරන්න පටන් ගත්තම සමස්ත පාර්ලිමේන්තුවම හැල්ලුවට ලක් වෙනවා. අනිත් එක මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ අවශ්‍යතාවය ඉටු කරන්න මේ පාර්ලිමේන්තුවේ පැය දෙකක කාලයක් නාස්ති කරන්න එපා කරු කතානායකතුමනි. මෙතුමාට තව පාර්ලිමේන්තු වෙන්න පුළුවන් හරියටම තව දින 2යි අදත් එක්ක ආරනකොට. ආයි ජීවිතේකට මෙතුමාට පාර්ලිමේන්තු වෙන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මෙතන පුංචි අසාධාරණයක් තියෙනවා ඇත්ත වශයෙන්ම මෙතුමාගේ හඬපට ටික එළියට ගියේ මෙතුමාගේ දැනුවත්කින් තොරව. එතකොට දැන් මෙතුමාට කොයිද තියෙන්නේ අවස්ථාවක්? දැන් මෙතුමා කරපු දේ හරිද නැද්ද කියන එක අපි ඔක්කොම ගැන විස්තර ප්‍රශ්න දිනනවා. නමුත් මෙතන මෙතුමාට සාධාරණයක් වෙන්නේ මෙතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා. එතකොට එතුමා එන්නේ ඔබතුමාගේ ඉදිරියට. ඇවිල්ලා කියනවා මගේ හඬපට වලින් තෝරාගත්ත හඬපට ටිකක් මීඩියාගේ ගියා. ඒක කවුද කරේ? මොන මේ චේතනං කරේ? එතකොට මෙතුමාට ඕන නම් සභාගත කරන්න එතුමාට අවශ්‍ය සභාවට සහ ලංකාවට ලෝකෙට දැනගන්න මොකද්ද උනේ කියන එක ඔබතුමාගේ ඉදිරියේ ඉදිරිපත් කරන්න තෝර වෙන කොහිද විවිධ මතවාද පැවතියද රටමෙනුවෙන් ඉතිහාසයේ දැවැන්තම සංධානය ගොඩනැගීමට හැකි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. එක්කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී
මේ ඉතිහාසය හදපු ඉතාම දැවැන්තම ප්‍රබලම නායකයෝ ටික එකතු කරපු සම්මන්ත්‍රණය තමයි මේ තියෙන්නේ. පළවෙනියෙන් ජනාධිපතිවරු දෙන්නෙක්, ඒ වගේම හිටපු අමාත්‍යවරයෙක්, ඒ වගේම අනෙක් පැත්තෙන් වර්තමාන ජනාධිපතිතුමාගේ ආශිර්වාදය දිනාගත් දැවැන්තම සම්මන්ත්‍රණය. ඒකෙන් අදහස් කරන්නේ පැහැදිලිව ජනාධිපතිවරු තුන්දෙනෙක්ගේ නායකත්වයෙන් ලැබෙන සම්මන්ත්‍රණයක් බවට මේ සම්මන්ත්‍රණය පත් වෙනවා. ඒක මේ රටේ ඉතාම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. එක පැත්තකින් දෙවනුව මේ තිදෙනම රටට ආදරය කරන රටේ ජාතික බලවේග සමග එකට වැඩ කරන, ඒ වගේම අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව සහ ජනතාවගේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් කැපලා වැඩ කරන නායකයෝ පිරිසක් තමයි මේකට එකතු වෙලා තියෙන්නේ. යම් යම් කාරණා මත බෙම් වෙලා හිටියත් අපි සියලු දෙනාම නැවත එකට එකතු වෙලා එක මතයක ඉඳගෙන ජාතික බලවේග සහිතව මේ රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් ඉදිරි අවුරුදු 5ක කාලය රටේ අලුත් ආණ්ඩුවක් හදන්න අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැමෝම පවතිනවා. ඒකේ සභාපතිතුමා විදියට මෛත්‍රීපාලසේන සිනමැතිතුමා ඉන්නවා, ලේකම් විදියට මහින්ද අමරණමැතිතුමා ඉන්නවා. ඒ වගේම තමයි දැන් මම අර කිව්වේ පොජන එක්සත් පෙරමුණ තිබුණානේ 94 ඉඳලා. ඒකට අනෙක් පැත්තෙන් අපි හදුවානේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ. පොජන එක්සත් පෙරමුණක් තියෙනවා, එක්සත් ජනතා නිදහස් සන්ධානයක් තියෙනවා, දෙකම තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඕන වෙලාවක අපිට සන්ධානයක් විදියට ඉදිරියට යන්න පුළුවන්. සමහරවිට බොහෝ දුරට ඊළඟ මේ මැතිවරණයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශ අපිට ඒ සමහරවිට ඒ ලාංඡනයට තරම් කරන්නත් සිද්ධ වෙයි කියලා අපි හිතන්නේ. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ගොඩනැගීමට නියමිත නව සංධානයේ නම සහ ලකුණ පිළිබඳව අවසන් තීරණයකට එළඹීම සඳහා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාධිකාරී මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමට නියමිත නව සංධානයේ නම සහ ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගෙන් අප විමසීමක් කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පවත්වන්නේ. ඒ වගේම සංධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එම සාකච්ඡාවල නායකත්වය දරනවා. පොදු සලකුණක් තමයි බලාපොරොත්තු වෙන්නේ. පොදු සලකුණ හන්තය බවටත් මේ අවස්ථාවේදී යම් යම් අදහස් ප්‍රකාශලා තිනවා. ඉතින් අවසාන තීන්දුව හෙට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දේ සම්බන්ධයෙන් අපි අවසාන තීන්දුවකට පැමිණෙනවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානපෙරම මහතාගෙන්ද අප විමසීමක් කළා. හෙට උදේ 10ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම පවත්වනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම අපේ සංධානයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සහභාගිත්වයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් ඡන්දය ඉල්ලනවා කියන එක තීන්දුව කරලා ඉවරයි. නමුත් කොයි වගේ ලකුණක්ද ගන්න කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම විශ්වාස කරනවා හෙට වෙනකොට අපේ ලකුණ මොකක්ද කියන එක කියන්න පුළුවන් කියලා. අසත් ජාතික පක්ෂයේ ලකුණ අලියා, ඒගොල්ලෝ යෝජනා කරන ලකුණ හදවත, රාජාලියා, මේ වගේ ලකුණු ගණනාවක් තියෙනවා. නීත්‍යානුකූලව තෝරගන්න පුළුවන් ලකුණ අපි තෝරගන්නවා. මේ අතර නව සම්මන්ත්‍රණයේ ලකුණ සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය පිළිබඳව දේශපාලකණින් මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට එක්කෝ අලියා හා එහෙම නැත්නම් හංසයා කියන එක තමයි කතා කරලා තියෙන්නේ. අලියා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මේ ලාංඡනය. ඉතින් ඒ ලාංඡනය වෙන්දේසි කරන්නේ නැහැනේ. ඒක වෙන්දේසි කරනවා නම් DSN මහත්මයාගේ පිළිරුවත් වෙන්දේසි කරන්න වෙයි. මේකේ ලකුණ අලියද, හදවතද, කොටියද, එහෙම නැත්නම් සිංහයද කියන එක නෙමෙයි. මොන ලකුණෙන් ඉල්ලුවත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත් වෙන පුළුල් සන්ධානය මේක ජයග්‍රහණය කරන එක ගැන කිසිම සැකයක් නැහැ. ලාංජනේ අපි ඉල්ලීමක් කරා. මේක එක්කෝ අලියා ලාංජනෙන් එහෙම නැත්නම් හංසයා ලාංජනෙන් කියන්න කියලා. නමුත් දැන් මේ වෙනකොට ඒ ප්‍රශ්නේ විසඳිලා තියෙනවා. ඒ නිසා ඒ ගැන කවුරුවත් කනස්සල්ලට ලක් වෙන්න ඕනේ නැහැ. එක්සත් ජාතික පක්ෂේ වෙනදටත් වැඩිය ශක්තිමත්ව එන මහමැතිවරණයට මූණ දෙනවා. ජනතාවට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු වත්මන් පාලකින් විසින් මුළු මනින්ම බිඳ දමා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. බොරු කියලා බලය ගත්තා. ඒ බලයගනෙද්දි කිව්ව දේවල් ඉටු කරන්න බැරුණාට පස්සේ දැන් එකිනෙකා තම තමන්ගේ ගැලවීමට මත හදන. සමහරු කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඕනකම තියෙනවා මේ මහින්ද රාජපක්ෂ මහත්තයතුළු කණ්ඩායම තමයි මේ ඒවට ඉඩ දෙන්නේ නැත්තේ කියලා. තව සමහරු කියනවා මහින්ද මහත්තයා හිතවත් කට්ටිය කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා මේක තේරෙනවා ගෝඨාභයට තේරෙන්නේ නැහැ. එයා දේශපාලන දන්නේ නැහැ. ඒ සතර මේක අවුල තියෙන්නේ කියලා. ඉතින් අපි දකින්නේ අවුල තියෙන දෙගොල්ලෝ අතර මොකද්ද ඔය මුළු කණ්ඩායම බලයට ආවේ රට හදන්න වෙයි මොකක් සඳහාද බලය පොල්ලකා ගන්නයි ඒගොල්ලන්ට තිබිච්ච මහා පරිම නඩු ටිකෙන්
බේරෙන්න තමයි බලයට. දැන් ඒකනම් කරමින් යන. වැඩිකරුවන් දන්වන් කිරීම නෙවෙයි වැඩිකරුවන් සුද්ධ පවිත්‍ර කොට ගැනීම තමයි මේ ලෑස්තිමින් යන්නේ. මේ අය මුණ පළතින බරපතල ආර්ථික අර්බුදයේ හමුවේ බඩු මිලිහෙලන් නිරාකරණ එක, පොදු ජනතාවගේ සහන කපන එක, පුරන්දු සහන ලබන උදින් එක සහ දිනාගත්තු අයිතිවාසිකම් සහ අයිතිවාසිකම් පවා අහෝසි කරමින් යන එකක් තමයි අපි දකින්නේ. ඒ නිසා මේ ආණ්ඩුව පොදු ජනතාවගේ ප්‍රශ්න ගැන කල්පනා කරන, පොදු ජනතාව ගැන හිතල වැඩ කරන ආණ්ඩුවක් නෙවෙයි. ඡන්ද ගැනීම සඳහා ජනතාවට ලබා දිය නොහැකි තරමේ පුරුදු ලබා දීපු අවසාන ගත්තොත් ඒ කිසිවක් ඉටු කරන්න අසමත් වෙච්ච ආණ්ඩුවක් තමයි කටයුතු කරමින් යන්නේ. නිසා අපි හිතනවා පෙරට ජනතාව අපි කවුරුත් ආණ්ඩුවට බල කළ යුතුයි කියලා පුරුදු පරිදි සහන දෙන්න, අධ්‍යයනපු විශ්‍රාමට වැඩි ලබා දෙන්න, බඩු මිල අඩු කිරීමට පියවර ගන්න කියන බල කිරීම කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂය කවදාකවත් අපේ රටේ ජනතාව වෙනුවෙන් කාර්ය පරිපූර්ණ පක්ෂයක් නෙවෙයි. ආණ්ඩු කරන කාලෙත් ඒගොල්ලෝ වැඩ කරේ ඒගොල්ලන්ගේ වටේ ඉන්න කණ්ඩායමටයි හොරුන්ටයි ඕන විදිහට. දැන් විපක්ෂයට වඩනට පස්සෙත් ඒගොල්ලෝ වැඩ කරමින් ඉන්නේ මේ තමන්ගේ බලය වෙනුවෙන් මිසක් ජනතාව වෙනුවෙන් නෙවෙයි. ඒ නිසා මේ වෙලාවේ ජනතාවගේ ප්‍රශ්න රැසක් තියෙන වෙලාවක ඒගොල්ලෝ සටන් වදින්නේ ලකුණකටයි තනතුරකටයි. නව ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන තුරු පවතින මනාප ක්‍රමයේ ගැටලු අවම කර ගනිමින් මහා මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ලකුණ පොහට්ටුව කියලා 90% විතර ස්ථිරයි. දැන් තියෙන සියලු දෙනා මේ එකඟ කරගෙන ඒ පොහට්ටුවෙන් තරම් කිරීම කටයුතු කර යන්නේ එකයි. ඉතින් ඒ නිසා මනාප සම්බන්ධයෙන් නම් ඉතින් ඔය පොහට්ටුවෙන් ඉල්ලුවත්, බුලත් කොලෙන් ඉල්ලුවත්, අතෙන් ඉල්ලුවත්, පුටුවෙන් ඉල්ලුවත් මනාප සම්බන්ධයෙන් නම් තියෙන්නේ ඉතින් මේ මනාප තුල ඉතින් කොහොමවත් මනාප වලට අරගල ඇති වෙනවා. මනාප කියන එක මිනිස්සු බොහොම කැමැත්තෙන් දෙන දෙයක්. ඒක බලෙන් ගන්නත් බෑ, චණ්ඩිපාඩ දාලා ගන්නත් බෑ, තමන් අහවලාගේ අහවලා කියලා පාරම් බාලා ගන්නත් බෑ. ඒක ගන්න තියෙන්නේ ජනතාවේ කැමැත්තෙන්. ඒ නිසා මම හිතන්නේ නෑ මනාප ක්‍රමයේ අවලංගු කරලා අලුත් ඡන්ද ක්‍රමයක් ගියනකම් මනාප ප්‍රශ්නය තුල විවිධ ප්‍රශ්න මතුවෙනවා, ගැටලු මතුවෙනවා. ඒ ගැටලු අවම කරගෙන යන්න තමයි අපි කවුරුත් උත්සාහ කළ යුත්තේ. මහබැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා පවසනවා. එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් අපි දකිනවා මේ මහබැංකුව හා සම්බන්ධව විවාහාරික වාර්තාව. දැන් මේ වාර්තාව සම්බන්ධයෙන් අද සහ හෙට පාර්ලිමේන්තු තුළ විවාදයක් තියෙනවා. ඒ වගේම පැහැදිලිවම කියන්න ඕනි මේ විවාහාරික වාර්තාව එළි නොදක්වා ඉන්න මේ රජයේ නොවැම්බර් මාසයේ 16 වෙනිදා පත්තුණු වෙලෙහි ඉඳන්ම කටයුතු කරා. ඒකේ රහස මොකද්ද කියන එක දැන් මුළු රටම දන්නවා. එවනම් අපි කියනවා මේ රටේ මෙවැනි හොරකම් සම්බන්ධයෙන් 2015 ඉස්සල්ලාද පස්සේද කියලා නැහැ. අපි පැහැදිලිවම කියනවා මහබැංකු හොරකමට සම්බන්ධ විශේෂම EFF එක හරහා මේ කරලා තියෙන විශාල වංචාව හොයලා බලලා ඒ වැරදි කරපු අයට දඬුවම් කරන්න ඕනි. ඒ වගේම ඊට පස්සේ කාලෙදී 2015න් පස්සේ ගොඩක් දෙනෙක් කතා කරු මහ බැංකු වංචාව සම්බන්ධෙනුත් වැරදි කරලා තියෙනවා නම් කවුරු හරි එයාට දඬුවම් කරන්න කියන එක තමයි අපි පැහැදිලිවම කියන්නේ. දැන් මාස 3ක් ගත වෙලා තියෙනවා. මේ වෙනකන් නම් අපිට පේන්නේ නැහැ කියපු කාරණා එකක්වත් ඉටු කරනවා කියලා. ඒ කාරණා ඉටු කරනවා වෙනුවට අද රටේ ජනතාව ඉතාමත් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය වන්නේ ගෞරවය නොව රට වෙනස් කිරීම බව රාජ්‍ය මාධ්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එමෙදා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට පක්ෂද විපක්ෂද කලින් ගහපැන ගත්තද මේ සියල්ල පැත්තකින් තියලා රට වෙනුවෙන් ගෝඨාභය මහත්තයා අපට ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණා. හැබැයි දැන් පහුගිය දවස් ටිකේ රූපවාහිනිය බැලුවාම නම් අපි සියඹල ගෙනල්ලාම නැද්ද කියලා තේරුණා. හැබැයි අපට අවශ්‍ය කරන්නේ ගෞරවය නෙමෙයි, අපිට අවශ්‍ය කරන්නේ මොකද්ද? මේ රට වෙනස් කරන්න. ඒ නිසා ගෝඨාභය මහත්තයාව ජයග්‍රහණය කරේ ඔබේ කවුද කියලා අපි දන්නවා. සියලු ප්‍රගතිශීලී සියලුම දෙනා ඊයේ එක්සත් වුණා. ඊයේ අපි මේක ලියාපදිංචි කරාට පස්සේ ඉදිරියටත් පුළුවන්කම තියෙනවා රට හදන්න, රටට ආදරය කරන තවත් පක්ෂ එකතු වෙන්න කැමති නම් ඒ අයටත් අපේ අලුත් සන්ධානය තුළ දොර විවෘත කරලා තියෙනවා. අලුතෙන් එන්න හදන සමහරුණත් ගෝඨාභය මහත්තයාගේ මතවාදයත් එක්ක නොගැලපෙන කට්ටිය ඉන්නවා. ගෝඨාභය මහත්තයා රුක් රෝපණය කරමු කියලා කියනවා, තව කට්ටියක් කපාගෙන යන්න කියලා කියනවා, නායකය වවමු කියලා කියනවා, තව එක්කෙනෙක් කපමු කියලා කියනවා. හැම වෙලේම කතා කරේ, වාද කරේ, බැනගත්තේ එකතු වෙන්න මිසක් වෙන් වෙන්න නෙමෙයි. කවුරු හරි එකතු වෙන්න බෑගුවා නම් අපි එයාත් එක්ක වාද කරා, අපි එයාත් එක්ක ගැටුණා. ඒ එකතු වීම සඳහා මිසක් වෙන් වීම සඳහා නෙමෙයි. ඒ නිසා අද ඉතිහාසගත වෙන්නේ මේ සම්දානේ හදලා එවාගේ නායකයෝ ප්‍රමුණාංශල දන්නවා. දැන් අලුතෙන් තෝරගෙන අලුත් ගමනක් යන්න අපේ පාක්ෂිකයන්
සියලු දෙනාට අපිට විශ්වාසය අප හදන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් උඩ නායකයෝ ඔක්කොම එකට එකතුලායි. තමුන්නාංශ මේ ගමේ වාද වේද තියාගෙන එක එක්කෙනා බුණ්ඩු පාස් කරාට මෙහෙමයි කියලා ඒවට අහු වෙන්නත් එපා. ඒකද අපි කියන පළවෙනි. සා ගමේ තමුන්නාංශල සියලු දෙනා එකට අත්දැල් බඳ ගන්න ඕනේ. ඒක තමයි අපේ පළවෙනි ඉල්ලීම. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව සිය කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා චෝදනා කර සිටිනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මූලිකත්වයේ දරන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධාන දේශපාලන පක්ෂය පොදුජන පෙරමුණ අද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නමින් වෙනස් කිරීමට නැත්නම් සම්දානගත වීමට පියවර අරන් දිනවා. මේ පියවර ගැනීමේදී මේ පාස්කු සිද්ධියේ මහමොළ කාර්යය හැම නැත්නම් ප්‍රධාන වගකීම්වත්තා වන මෛත්‍රීපාල සිරිසේනව තමයි මේ සම්දානයේ සභාපතිවරයා විදිහට පත් කර ගැනීමට කටයුතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ කාදිනල් වහන්සේ ඇතුළු කතෝලික ජනතාවත් ශ්‍රී ලංකා වාසී හුදුමහත් ජනතාවත් බලාපොරොත්තු වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නීතිය නවන්නේ නැතුව වංගු ගහන්නේ නැතුව මේ ජනාධිපති කොමිෂන් සභාව හරියාකාරව මෙහෙවලා නිවැරදි තොරතුරු සියල්ල ඒක රාශී කරගෙන මේකට වගකිය යුතු පුද්ගලයා සම්බන්ධව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරાવી කියලා. හැබැයි දැන් මේ සම්දානයේ සභාපතිවරයා විදියට මෛත්‍රීපාල සිරිසේන පත් කර ගැනීම තුළ බෙහෙවින්ම පැහැදිලිවම ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේ කියවණක් තියෙනවා ගහපු බෙරේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියලා. මේ කොමිෂන් සභාව මෙතෙක් කාලයක් පවත්වන ලද පත් කරන ලද කොමිෂන් සභාව බවට පත් වෙනවා කියන එක අපට නිසැකවම අනුමාන කරන්නට පුළුවන්කම තියෙනවා. ඉදිරි මාසයේ මුල් සතිය තුල පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඉඩ ඇති බව රාජ්‍ය මාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ මාසේ අගදී එමු නැත්නම් එන මාසේ මුලදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඉඩ තිබෙන බව මට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව අපි එන්නේ මැතිවරණ කාලයේදී අපි හැමෝම මැතිවරණයේ ජයග්‍රහණය කරලා අපේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට හැකිනම් තුනෙන් දෙක ආණ්ඩුවක් පිහිටුවීමට අපි කටයුතු කරන්න ඕන කියලා අපි ජනතාවට අපේ අදහස කියලා තියෙනවා. ඒ අනුව මේ රට නැවත සැරයක් සාර්ථකව ඉදිරියට යන රටක් බවට පත් කරන්නත් ජනතාව තුළට සහන ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නත් වැඩ කටයුතු දැන් කෙරෙමින් තිබෙනවා. ඉතාම විශිෂ්ට ජයග්‍රහණයක් ලබන මැතිවරණ ලබන බවට සියලු පැත්තෙන් අපිට සමීක්ෂණ තොරතුරු වලින් අපිට අනාවරණය වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ කටයුතුට සූදානම් වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඇතිවන ස්ථාවර ආණ්ඩුවකින් අපිට පුළුවන් අපි අනිවාර්යයෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක් ලබන මේ ජයග්‍රහණය වළක්වන්න මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සහ අනිකුත් කිසිම පක්ෂයකට දැන් නැවත පස්සට අදින්න පුළුවන් හැකියාවක් නැහැ මේ ජයග්‍රහණය. හැබැයි ඔබතුමාට මතක ඇති වෙනත් පක්ෂයක් හැදුවොත් ඔය දූෂිත ඉදිරිය පාරක් ගානේ මම ඇවිත්තරේ පස්ස බලන්න කිව්වා. අද වෙන්නේ නැවිලේ අසභාවදී මේ. ඒක ඇත්තටම එතුමා මොකද දැන් දේශපාලන කරලියේ ඉන්න නිසා එතුමාගෙම ඔබතුමා හැවුවම හොඳයි. කොහොමටත් දූෂිතයේ වංචාවෙන් දේශපාලනය කරන සීළු දෙනාට මේ රටේ ජනතාව මම හිතන්නේ හොඳ උත්තරයක් දෙන්න බලාගෙන ඉන්න මැතිවරණේ බවට මේ මැතිවරණය පත් වෙලා තියෙනවා. වත්මන් ආණ්ඩුව මෙරට තරුණ තරුණයන් හට රැකියා ලබා දීමට පොරොන්දුවද එය ඉටු කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ ගොඩකවෙල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ වෙනකොට ලක්ෂ අපි කියන ලක්ෂ 20කට ආසන් විශාල තරුණ තරුණියන්ගේ ආයුධපත් ප්‍රමාණයක් ආසන සංවිධායකවරු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු එකතු කරගෙන තියෙනවා. දැන් ඊට අනිද ලියුමක් එවයි ඔබ රැකියාවක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබේ. නැත්නම් ඔබ රැකියාව ලක්ෂයේ ව්‍යාපෘති සඳහා ඔබ සුදුසුකම් ලද්දකි. මේ ලියුමේවයි මේ වෙනකොට ලක්ෂ 20ක විතර තරුණ තරුණියන් මුළු රටේම අඩුමතරන් ලක්ෂ 10ක තරුණියන්ට මේක ලබා දෙනවා කියලා ලිපියක් එව්වට පස්සේ මම අහනෝ රජයෙන් අඩුමතරමින් ලක්ෂයකට රැකියාව දෙනවනะ මොනවද දෙන රැකියා කෝයකට දෙන වැටුප් මේ වෙනකොට රාජ්‍ය සේවයේ ඉන්න රජේ නිලධාරීන් වැටුප් ටික ගෙවා ගන්න බැරි ආණ්ඩුව මේ රටේ අහිංසක විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප වැඩි කරපු මුදල ගෙවා ගන්න බැරි ආණ්ඩුව ලක්ෂයකට රැකියා දෙන්න අවශ්‍ය මුදල් කොහෙන්ද හොයාගන්නේ පුළුවන් නම් කියන අමාත්‍යවරේ කවියෝක් කරනවා
මේ අහිංසක මිනිසුන්ගේ හිත්වල සංවේදීකම හොරකම් කරපු ආණ්ඩුවක් විදියට කටයුතු කරලා අද මේ තරුණ තරුණියන් ටික කඩේවලා මේ මැතිවන්නේ දිනන උත්සාහ කරනවා. පාසල් සිසුන් මද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ජාතික පාසල් සඳහා පුහුණුවලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බැගින් යෙදවීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. එමෙන්ම මද්‍රව්‍ය ක්‍රියාකාරකම් දැනුම් දීමට ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දීමටද කටයුතු කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යංශයත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවත් අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලයත් ඒකාබද්ධවයි. දැන් මේ 206,982 ළමයින්ට මාස් ස්කේල් වැක්සින් එකක් දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. මොකක්ද? මහා පරිමාණ ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දෙන්න. මේ තරුණ වයසේ පහුවෙන ළමයින්ට 6 වසරෙන් යහපැත්ත. කුමන හෝ මද්‍රව්‍යයක් පාවිච්චි කිරීම සඳහා පොළඹවීමක් කරන අවස්ථාවේදී කිසියම් බාහිර පුද්ගලයෙකු. අද ඇති කරලා තියෙන එක වැරදි ආකල්පයක් තමයි මේ කින කිසියම් හෝ මද්‍රව්‍යයක් පාවිච්චි කරපුවාම නිදිමැරීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා අද පාසල් ළමයි විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ළමයින් පිරිමි ළමයින් විතරක් නෙමෙයි ගෑන් ළමයින් පවා සමහර පෙති වර්ග ආහාරයට ගන්නවා මිත්‍යා ආකල්පයක් ඇති කරලා තිනවා මද්‍රව්‍ය භාවිතය සඳහා. ඒ අනුව 6 වසරේ ඉඳලා 13 වසර දක්වා පන්ති කාමරේ වෙන්කල ජ්‍යෙෂ්ඨ නියාමකේ පුරුදු කරපු පත් කරනවා ඇවිල්ලිවල අපි මාර්තු මාසේ අවසන් වෙද්දී මේ කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ජාතික පාසල් 49ම හැම පන්ති කාමරයකටම ට්‍රේනින් කරපු නියාමකෙක් යොදවනවා අපි. මේ තුල අවබෝධයක් දැනුමක් ඇතුව වැඩ කරන පාසලට ආදරය කරන දරුවන්ට ආදරය කරන අය අපි තෝරගන්නවා. ඒ නිසා දරුවන්ට මේ මද්රව්‍ය පිළිබඳ ඇති කරපු සෑම මිත්‍යාවක්ම බිනහෙලා ඔහුට ඇති වෙන හානිය පිළිබඳව කුඩා පොත් පිංචියක් සකස් කරලා තියෙනවා. ඉස්කෝලේ ආදිශිෂ සංගමේ හැම ළමයෙක්ගේම අතේ පොත් පිංචිය තියලා අර නියාමකයා විනාඩි 45ක් ඒ දෙසේ කරනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තව තුනසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත හමුවන්නේ මධ්‍යාහ්න 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.